ආගමික විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් මාත් එක්ක ඉන්නවා මගෙන් රටට සංවිධානයේ ලේකම්. එතකොට අද මේ උද්ඝෝෂණ ව්‍යාපාරය කරන්නේ LTL නැත්නම් ලංකා ට්‍රාන්ස්ෆෝමර් කියන ආයතනයේ සේවකයන්ට තියෙනවා 137ක කොටස් අයිතියක්. ඒ නිසා මේකේ විදුලි බල මණ්ඩලයේ 163ක් තියෙනවා. මේව දැන් අද බහුජාතික සමාගමක සම්බන්ධ වෙලා රටවල් 23ක කොටස් අයිතියක් තියෙනවා. එහෙම තීන අවධියක අද මේ සේවකයෝ මහපාරට දාලා සේවකයන්ගේ වසරක් තිස්සේ සේවක අර්ථ සාධක මුදල් ගෙවලා නැහැ. ඒ වගේම මෙතන ඉන්නවා මේ සේවකයන්ට අද වැටුමක් නැහැ. මෙයාගේ කොටස් අයිතියක් නැහැ. වැන්නම කාන්තාව පවා ඉන්නවා. ඒ නිසා අපි මේ කොමසාරිස් කාර්යාලයට ආවේ ඔබතුමා ඉන්නේ කම්කරුව වෙනුවෙන් නම් මේ අසාධාරණය ඔබලට පේන්නේ නැද්ද? අපි දෙවනි වතාවට මෙලන්ට ආවේ ඊට පස්සේ අපි ගන්න තීන්දුව ගැන ඔබතුමාට කනගාටු වෙන්නේ. ඒ නිසා මේ සිවිල් සංවිධාන විදියට මේ අසාධාරණ වෙනුවෙන් හැමතැනම පෙනී හිටලා තියෙනවා. ලේකම්වරුන්ට අද ජම්පර් රඳින්න වෙලා තියෙනවා. ඒ නිසා කොමසාරිස්වරුන්ටත් ජම්පර් රඳින්න සූදානම් වෙනවද? ඒ නිසා අද රාජ්‍ය සේවකයා තනි වෙනවා අවසානයේ. එනිසා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් පාඩමක් ඉගෙන ගත්තා නම් ඒ අනුව තමුන්ගේ රාජකාරිය නොපිළිහෙලා ඉටු කරන්න කියලා අපි කියනවා. ඒ නිසා මේ සේවක වැටු හම්බෙන්නේ නැහැ. හැබැයි මෙයාගේ දරුවන්ට කන්න විදියක් නැහැ. හරි අධ්‍යාපනය කරගන්න විදියක් නැහැ මෙයාගේ දරුවන්ට. හැබැයි මේ ආණ්ඩුව දිම්බෙලෙක් කෙල්ලනවා දරුවන්ගේ කරේ හිටා. එහෙම කියන්නේ ඇයි? දැන් මේ උසස් පෙළ ලියලා හිත අනිද්ද පත්‍රපත්‍රයට ලියලා එන අයට දිම්බෙලෙක්ක පත්‍රපත්‍රයටත් උත්තර ලියන්න වෙනවා. මොකද 18ට වැඩිනේ. ඒ නිසා මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල අනුමත කරන්නත් බෑ. නිලධාරී යාන්ත්‍රණය හැටියට සාධාරණයේ මේ LTL සමාගමට ඉෂ්ට කරන්න කියන පණිවිඩය දෙන්න අද අපි කොමසාරිස් කාර්යාලයේ ඉදිරියට ආවේ. සභාපති මංගල කීර්ති අද අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ දෙවනි දවසට අපි ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමේ වර්ෂ ගානක් සේවය කරපු සේවකයෝ අපිට කොටස් අයිතියක් හිමේ. 137ක කොටස් අයිතියක් අපිට තියෙනවා. නමුත් පාලන අධිකාරිය විසින් එදා ඉඳලා අද දක්වා මේ කිසිදු සේවයකට කොටස් අයිතිය දීලා නැහැ. ඒගොල්ලෝ ඒ කොටස් ඒ ප්‍රධාන කීප දෙනා භුක්ති විඳිනවා. ඒ නිසා අපි කම්කරු කොමසාරිස්තුමාට ගියපාර මේ විදිහට මෙතනට ඇවිල්ලා අපි සංදේශයක් බාර දුන්නා. අපේ ගැටලු ඉදිරිපත් කළා. අපේ මේ කොටස් අයිතිය අපට ලබා දෙන්න කියලා. අපිට ඒකට උත්තරයක් නැහැ. ඒක නිසා අපි දෙවනි දිනත් අද ආවා
කම්ප්ලස් කොමු හරි සම්බෙන් අපිට දෙකට අද වෙලාව දීලා තියෙනවා අපි දෙකට තුන හම් වෙලා අපේ ගැටලු ඉදිරිපත් කරනවා අපේ මේ 137 කොටස් අපිට දෙන්න කියලා මොකද පාලන අධිකාරියේ සාමාන්‍ය අධිකාරීවරයා අපිට දැනගන්න ලැබෙන විදිහට මේ වන විට එයා 166 කොටස් භුක්ති දෙනවා ඒ කියන්නේ අපේ කොටසුත් එක්ක ඒගොල්ලෝ භුක්ති දෙනවා අද කොම්පැනි 23ක් දාලා තියෙනවා අපේ දාඩිය මාසයෙන් හම්බ කරපු මුදල් වලින් ඒ නිසා පිටරට වලට කොම්පැනි තියෙනවා ඒ නිසා අපි සාධාරණ ඉල්ලීමක් කරන්නේ මේ අපේ අයිතිය අපිට දෙන්න මේ අසාධාරණ ලක් වෙච්ච මේ සේවකයන්ගේ කොටස් ටික දීලා අද අසරණලා ඉන්නවා සමහරු කන්න විදියක් නැහැ ළමයි ළමයි කන්න දෙන්න විදියක් නැහැ ඒ නිසා අපේ අපේ අයිතිය අපිට දෙන්න අපේ කොටස් ටික අපිට දෙන්න මේ ගැන අපිට උත්තරයක් නැති වුණොත් අපි මීළඟට අපේ ප්‍රධාන මූලස්ථානයේ පාක් රෝඩ් එකේ අපි එතනට යනවා එතනට ගිහිල්ලා අපි අපේ අයිතිය දෙනකන් අපි එළිය අපිට 134 කොටස් තියෙනවා ඒ 134 කොටස් මේ වෙනකිට සත පාක්වත් අපේ ඉන්න කිසිදු සේවක ලැබිලා නැහැ දැනට වර්තමාන සේවකයන්ට ඒගොල්ලන්ට හිතූ ගාන දෙනවා ඒක නිශ්චිත වැඩ පිළිලක් නැහැ ඒ නිසා අපිට 137 කොටස් මේ ඒ කොටස් වල සත පාක්වත් අද අපිට ලැබිලා නැහැ ඒ නිසා තමයි අපි මේ කම්කර කොමසාරිස්තුමාට බල කරන්න ආවේ අපිට ඒ අයිතිය අපිට ලබා දෙන්න කියලා වසර 2000 ඉඳන්ම හම්බෙලා නැහැ ඒ කියන්නේ කොටස් අයිතිය ලැබිච්ච දවසේ ඉඳන්ම මේක පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච ප්‍රඥප්තියක් එදා සිට මේ දක්වා කිසිදු මුදලක් අපේ නියම සේවකයන් ලැබිලා නැහැ. අපි අපි එක්ක ඉන්නවා සේවකෝ 221ක්. අපි එක්ක සම්බන්ධ වෙලා නමුත් තවත් එළිය ඉන්නවා 100ක් විතර. අපි එක්ක සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙයි. ඒ නිසා අපි දැනට අපි එක්ක සම්බන්ධ වෙනවා 222ක් අසාධාරණ ලක් වෙච්ච. ලොම්කරු අතන අපේ අද ඇවිල්ලා තියෙන මෙතන කම්කරු කොමසාරිස් පරීක්ෂණයකට කැඳවීමක් කළා තියෙනවා අපි මීට කලින් මෙතුවාට පැමිණලා පාර දීලා තියෙනවා අපිට මෙති ලොකු අසාධාරණයක් ගැන අපිට අයිති 137 කොටස් ප්‍රමාණයක් දිගින් දිගටම වංචා කරගෙන අපේ වර්තමාන පාලාධිකාරිය අපිට කොටස්ව කොටස් වලින් ලාභාංශ ගන්න උදු දිගින් දිගටම කටයුතු කරගෙන යනවා අපි මේ ගැන රජ විගණකාධිපතිට විදුලි බල අමාත්‍යතුමාට ලේකම්තුමාට විදුහල් මණ්ඩල සභාපතිතුමාට සාමාන්‍ය අධිකතුමාට වගේම කම්කරු කොමසාරිස්ට ලිඛිත පැමිණිලි ඉදිරිපත් කළා තියෙනවා මේ වගේ විරෝධතා පවත් කරලා තියෙනවා හැබැයි මේ ක්‍රියාදාම එකක්වත් සක්‍රියව ඉදිරියට යනවායි කියලා අපිට පේන්නේ නැහැ පේන්නේ නැති හින්දා තමයි අද අපි මෙතනට කම්කරු වශයෙන් උද්ඝෝෂණයකට පෙළ ගැසුනේ කොහොම වුණත් මේ රටේ මේ ලක රාසෝම කියන සමාගම විදුහල් මණ්ඩලයට අයිති මේ සමාගම 2000 ඔය කාලේ ඉඳන් මේ 137 කොටස් ප්‍රමාණයක් මේ සේවකයන්ට අයිති වෙලා තියෙනවා. නමුත් මේක ගැන මේ හඬ එළියට එන්නේ නැත්තේ අපිට සාධාරණ සැකයක් පවතිනවා. සියලු දේශපාලඥයින් සහ අමාත්‍යාංශ මණ්ඩලයේ ඉන්න වගකීම් තනතුරු ගන්න උදවිය මේ සමාගමෙන් අයිතු ලාභයක් අයිතු වරප්‍රසාද ලබාගෙන අපේ අයිතිවාසිකම් වරප්‍රසාද ටික යට කරගෙන තියාගන්න මේ වර්තමාන පාලන අධිකාරියට උදව් කරනවාද කියලා. අපි දිගින් දිගටම අපේ මේ ව්‍යාපාරය කරගෙන යනවා. කිසිසේත්ම අපේ කොටස් අයිතිවාසිකම් ලබාගෙන විසක් මේ ක්‍රියාදාමයෙන් බැහැර වෙන්න අපේ උවමනාවක් නැහැ. බලාපොරොත්තු තියෙනවා දැන් මේ 150කින්ම මේ ලයිට් බිල් අඩු වෙනවා කියලා. ඔබතුමාලට විශ්වාසයක් තියෙනවද අපිට මේ සාහනේ ලැබෙන්නේ? දැන් මේ 150 කතාව පට්ටපල් බේගල යන්නේ. මේ බේගල ආණ්ඩුව තිම්බෙලක් ආණ්ඩුව ඔය වගේ කතා තමයි කියන්නේ. මේ 150 කියලා හද දෙයනේ මේ කියන්නේ වැඩි කරානේ ඔක්තෝම්බර් 19 ඉඳන් 118 කින් මේකෙන් 150 කියලා කියන්නේ. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් සමුර්ථිලාභියා 15 පන්තියේ ඉන්නේ ඒ ආගේ යුනිට් එක රුපියල් 12ද තියෙන එකෙන් රුපියලක් අඩුවේ. මේ සොච්චම අඩු කරන්නේ ඇයි? එහෙනම් උඹලා එදා 118ක් වැඩි කරේ බිලියන 18ක් අවශ්‍යයි කියලා. හැබැයි අද බිලියන 65ක් ලාභ ලබලා තියෙනවා. එහෙනම් මේ වගේ තුන්ගණයක්. එහෙනම් අඩුම ඒකකය රුපියල් 6කට වඩා හෙවත් 135කට වැඩි මුදලක් අඩු විය යුතුයි කියන මතේ අපි ඉන්නේ. ඒ නිසා මේ හොලා කාපු සල්ලි ටික සියලුම විදුලි පාරිභෝගිකයේ අතරේ අවමය රුපියල් 12000ක පාරිතෝෂිතයක් නැවත ලබා දෙන්න කියන ඉල්ලීම අපි කරනවා මේ කාංච නැමැතිවරයාගෙන් නෙමෙයි ලේකම්වරයාගෙන් සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයෙන්. ඒ නිසා කොමිෂන් සභාවට පණිවිඩයක් කියන්න ඕනේ. දැන් මේ කොමිෂන් සභාවේ මේ වැඩ කරන ගමන් රාත්‍රියේ යනවා එක එක මගුල් සවාරිවල ගිහිල්ලා බීලා ඇවිල්ලා රජයේ වාහනයක් අද හප්පලා
ada සමූපාකාර රක්ෂණයෙන් හොර රහසේ වන්දි ලබා ගන්න හදනවා. අද උදේ කතා කළේ ඒක අපි නතර කරේ. ඒ නිසා මේ රාජ්‍ය සේවකයෝ තවත් ජනතා මුදල් වංච කරන්න හදනවා. බීලා ගිහිල්ලා මත් වෙලා ඇවිල්ලා වාහන අපලා ඒව ක්ලේම් කර ගන්න හදනවා. ඒ නිසා ඒව අපි සංගමයක් හැටියට සිවිල් සංවිධාන හැටියට අද නතර කරා. එහෙනම් ඒ බදු වලත් එන්නේ මේ මහ ජනතාවට. ඒ නිසා කොමිෂන් සභාවේ නිලධාරීන් මේ ගත්තු තීරණය වැරදි. නිලධාරීන් කියන්නේ මම මේ කියන්නේ කොමිෂන් සභාවේ අය. මොකද නිලධාරීන් දුන්නු ගණන් ඉරව් ක්‍රියාත්මක නොකිරීම නිසා තමයි මෙපමණ අස්ථාවර බවක් ඇති උනේ. ඒ කියන්නේ ගණනය කිරීම වැරදිලා තියෙනවා. කොමිෂන් සභාවේ නිලධාරීන් කිව්වා මේක වැඩි කරන්න අවශ්‍ය නැහැ කියලා. හැබැයි දේශපාලනයෙන් පත්තුණු මහාචාර්යවරු ආචාර්යවරු මේක අනුමත කළා. මුළු ආර්ථිකයම කඩාවැටලා ආර්ථික ඝාතකෝ කියන ලයිස්තුවට මේ කොමිෂන් සභාව නියෝජනය අයත් විය යුතුයි කියලා මම යෝජනා කළා. මේ පෙබරවාරි මාසේ අඩු වෙනවනේ ඉතින්. ඒ රුපියලකින් අඩු වෙන්නේ දැන් 118ක් කියලා මම කිව්වනේ. ඒ වගේ තුන්ුණයක් ලාභ ලැබලා තියෙනවා. එහෙනම් මොන හත් දෙයියද රුපියලක් අඩු කරන්නේ? රුපියල් දෙකක් ගත්තානේ අපි. රුපියල් දෙකක් අරගෙන රුපියලක් අඩු කරන්නේ. ඒ වගේ තුන් හතර ගුණයකින් ලාභයක් කරා. ඒ නිසා මේ විහිළු සපේනවා මේ කාංචන විජේසේකර. මම මුලින් ඉඳලම කාංචන විජේසේකර කියන්නේ කුප්පරුවේ. අඳුරා ගන්න බැරි නොහැකි සතෙක්. ඒ නිසා මේ සත්‍යය පලහාරින්න සිවිල් සංවිධාන එකමුතුවෙන් ඉදිරියේදී පියවර ගන්නවා. මුළු රටටම අපි සිවිල් සංවිධාන පණිවිඩයක් දෙන්න ලැබෙන 15 වෙනිදා පෙර ගැසෙනවා කියලා පණිවිඩයක්ත් දෙනවා මේ අවස්ථාවේ. ඩොකියුමන්ට්ස් ඔක්කොම ටික විදුලි බිල කඩිනමින් මේ අඩු කරන්න මේ ජනවාරි මාසේ 31 පෙර මේක කටයුතු කරන්න මේ ආජන උපයෝගිතා කොමිසමට මේක බාර දුන්න කියලා. ඔබතුමාගේ කතාව හරියි. ආජ්‍ය ඇමති ඉන්දිකංගුද ප්‍රකාශයක් කරා දවස් 4කට කලින් පට්ටපල් බෙහෙගලයක්. අද දිනය සඳහා මේ වෙනකන් කොමිෂන් සභාවට විදුලි බිල අඩු කිරීමේ කිසිම ලිපි ජීසියක් එවල නැහැ. ඔය බේගල් කියන ඉන්දික අනුරුද්ධට කියන්න පුළුවන් නම් අභියෝග කරනවා. එවල තියනවා කියලා ඔප්පු කරන්න දැන් කාංචන විජේසේකර ඇමතිවරයා බලල්ලුලවා කොස්සට බාවනවා. ඒ නිසා ඔයා එයාගේ බලල් අතක් වෙන්න එපා කියලා පණිවිඩයක් දෙනවා. වගකීමෙන්ද කියන්නේ? වගකීමෙන් කියන්නේ.